අද අපි ඔයාලව රෝස පාට ලෝකෙකට එක්කන් ඇවිල්ලා තියෙන ගෑනු ලොමෙට අද නම් නිකන් වාව් එකක් වෙයි මේක. තොර අරගන්න බෑ. හයි. අපි දෙන්න ඩේට් එකට ආවා. ඔයාලටත් ආස හිතුණා නේද මෙතෙන්ට එන්න? ඔයාලටත් හිතුණේ හැමෝම නේද? මට දැකපු ගමන් පිස්සු හැදුනා. මං කෙලිම මෙතෙන්ට එනවා කියලා ඒ වෙලාවෙම තීරණය කරා. මේක සල්ලි අරන් කරන ප්‍රොමෝෂන්. ප්‍රොමෝෂන් යන්නේ මේක පළවෙනි අට කියන්න ඕනේ. ඔයගෙන නේද? හා. හොඳයි සුපිරි. මලි ටෙඩිලට ආසයිද කඩේ දාලා තියෙන්නේ? ටෙඩිබියා ෂොප් එකක් තියෙනවා. ආදී. මේ මලි මේ කැෆේ එක දාලා සතියයි. ඇත්තටම වෙනස්ම වැඩක්. මම ලංකාවේ මීට කලින් දැකලා නැහැ කිසිම කැෆේ එකක් මෙහෙම තියෙනවා. ඉතින් මට පුළුවන් ඉදිරි උදව්ව කරන්න හිතුවා. ලස්සන ඇත්තටම. Thank you මලි ඉන්වයිට් කරාට. Hi. Birthday congratulation. ඒ ජය වේවා. තේනා එනම් අයිඩියාස් හිතාගෙන බ්ලොග් එක කරන්නේ මම බෑටි කීප කපු ගිලින් බල ගිලින කියලාද කිව්වේ මම ඒක ගත්තා අද හනෝ උම්මට සිරි වෙන්න මොනවද ඕනි දෙයක් කරා රොටි සුදු ලුණු වරින්න ඕනි දෙයක් කරා මෙතන මෙතන හොර සම්මන්ත්‍රණයක් යනවා. ඔයාලා ඔයාලා මොනවද කුටු කුටු ගන්නේ? ඔයාලට හොරින් කුමන්ත්‍රණයක්. ෆ්‍රයිඩ් රයිස් ස්මෝල් එකයි. ක්‍රිස්පි චිකන් සබ්මැරින් එක. සබ්මැරින්. කැඩ්බරි මිල්ක්ෂේක් එකයි කිට් කැට් එකක් මට ගන්න. වීඩියෝ කරන්නේ. මම කැමරාවට බෙට් එක කිව්වා. බෙට් එක කිව්වා. මේකට බෙට් එක කිව්වා. අයියෝ අයියෝ එහෙම කරන්න මිනිස්සු. මේ වඩනයක් හම්බුනා මීටෙන් ගණන් ගන්න නෑ බ්‍රෝ. දුකයි. බෙට් එක කිව්වා. ඔව්වනේ. ඔය මේ ක්‍රිකට් පික් එක ඉත් ඇවි. අර කනවා ගයිස්. අපි කන්නේ. බඩ කරන්නේ චුට්ට බිස්කට් වගේ අර චාමරගේ සීන් දෙක තියෙනවා. තියෙනවා. ආවද නේද? මොනවද? නෑ. හොටෙල් වල රහක් එන්නේ. තමයි මම තමයි රහ එක තෝරගන්නේ. ඊට පස්සේ මෙයාට ඒක ඕනි වෙනවා. එයා දන්නු හිතින්නේ. අද බෑ පුරසා. ඒක උගුලා. මට චුට්ටක් හෙම්බිරිස් ආවා වගේ. මේ දවස් ටිකේ රැස්සට දෙමිලා මේ නහයත් බරයි දැන් කල්ලත් කසනවා. කට්ටිය දෙලිනි ලස්සන වෙලා නේද? කැමරාව වෙනස් වෙලා. ඔක E1 එක. කලින් අපි වීඩියෝ කරේ E10 එක. මේ මේකල ගා තියෙන එක. මේක මගේ එක. ඒකට කියන්නේ. දෙම කියන්නක. අද කවි මාල් ලස්සනයි නේ. මේක පටන් ගන්න කොහමද? මේක ඒ කියන්නේ මේ මුලින්ම බිස්නස් පටන් ගත්තේ ඉස්ටිග්‍රේෂන් ඔන්ලයින් පේජ් එක හදලා. එතකොට ඔය වයස කීයේද? එතකොට ඇති 16ක් 17ක් වගේ. ඉස්සර නම් කෝල් එකක්වත් දෙන්නේ නැහැ මාස 4ක් විතර පළවෙනි බොක්ස් එක අපි ඉදස් මම හදුවා චොකලට් බොක්ස් හදුවා. මේ මොරටුව කඩෙන් ගෙනල්ලා. ඒ කියන්නේ කරනවාට ඒ කියන්නේ බස් එකට ගාන දුන්නම අතර ගානක් නෑ. කොහොම කරගෙන ගියා. ඒ කියන්නේ කවුරුත් තෝරයක් දාන්න බයයිනේ. අර ඔන්ලයින් එක සල්ලි දාන්න මේක කට්ටිය දැන් ඒක දාන්න කට්ටිය සබ්ජෙක්ට් එක ඉස්සර කවුරු තැඩි කරන්නෙත් නැහැ කවර මාස 4ක් විතර මොකක් ආවේ නැහැ ඊට පස්සේ මේ අපේ ගෙදර අය තමයි ඉතින් මම හදන්නත් සල්ලි නැහැනේ ඉගෙන කොපලක් ගන්නවද කියලා හිතන්න අවුලක් නැහැ ඉස්සර ගෙදර ඉන්නත් නැහැ මම ෂේප් එකේ ඕම් කරලා ගිහලා කාගෙද බර්ත්ඩේ ගෙදර බර්ත්ඩේ තිබුත් හදන්න ඒකේ ෆොටෝ ගහලා තමයි ඔක්කොම මාස දෙකක් තුනක් ඒකේ ෆොටෝ එකම අදිනවා පේජ් එකේ ඊපස් ඕම් ඇවිල්ලා හට ඔය පොඩි ප්‍රොමෝෂන් කියලා කියන්නේ ඇක්ටර්ස් කරලා සෙට් කරගෙන ඉන්නවා
දැන් කොහොමද මම අවුරුදු 3ක් 4ක් වෙන බිස්නස් එක. ඊට පස්සේ මේ gift එක අසෝ ටෙඩි බෙයා shop එක ගන්න. ඊට පස්සේ ඒකත් දැන් අවුරුදු 3ක් ඉතින්. සන්න දිග කතාවක් වෙනවා මල්ලිගේ මේ තැනට ආවම ගැන. එතකොට ඔගොල්ලෝ තාත්තලාට බිස්නස් ආරමේව තියෙනවා. තාත්තලාව අඩු වැඩ කරන්නේ. හා 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 හා. කියන්නේ පොල්ල උත්සාහවන්ත ඒ වගේ. කියන්නේ තාත්තත් දව පුළුවන් උදව් කරනවා. ඉල්ලන්නත් දැන්. ඔව්. අවුරුදු 19 ට මල්ලිට කඩවල දෙකක් තියෙනවා. තියෙනවා. ඔන්ලයින් එකක් යනවා. ඒකනේ. කිස් දෙර. පැයකම එහෙම සිද්ධා තියෙනවා. එයා එළවලු වලට වැඩි කැමති නැහැ. ඒ වගේම ලුණු චුට්ටක් වැඩිපුර තියෙනවට තමයි කැමති. රයිස් එක යාගේ පැටර්න් එකට තියෙනවා. සබ්මරින් එක මගේ පැටර්න් එකට තියෙනවා. සාමාන්‍ය නෝමල් කෙනෙක්ට ආපුවම මේ පොෂන් එකමනේ හැම වෙලාවෙම ඔක්කොටම දෙන්නේ. හා හරි. එහෙනම් ඔක්කොටම දැන් තාවත් අනිවාර්යයෙන්ම මේ විදිහටම කන්න හම්බෙයි. කැටි නාසි ගුරන් එකක් තියෙනවා. ඊට පස්සේ බර්ගර්, සබ්මරි, රයිස් එක. ওই ටික තමයි අපි අදට ඕඩර් කරන්නේ. ඊළඟ පාර එනකොට මේ කඩ වේලියම අරගෙන දෙක තුනකට කඩේ ගහන්න පුළුවන් ප්‍රාර්ථනා කරනවා. HP එකක් ජීවිතේ හොමයි. අපි එනවා ගිහින නා. බයි. ගෙදර කියන්නේ එතන අපි ගිහිල්ලා කැෆේකෙත් අයියා මැච් එක දිහා බලන් හිටියේ. දැන් මෙතන ඇවිල්ලා දාපු ගමන් මොකද වෙන්නේ කියලා බලනවා. ශ්‍රී ලංකා නීත පැටියා. මම ඉන්නම්. අපි යන්නේ.